ගලක් නුරා සීනෙන් කීරහසේ හැඟුමන් පෑදෑසේ නැවතුනා ගෙහින හදවත පුරා දේරි නිතු දේරි රහසින් කියාලි ඇස්මා වැදෙනා සිනාව පිපුණා සඳලු මම ඉඳ හිට මග තොට නැත් හමු වන විට නොකියා කියුදේ නව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හදරි දුන්දේ විදුනු අදර එකතු වෙන කාලේ ගයම දවසක ජීවිතේ තාලේ විහිළුවක් කළේ තව එකක් තියනවා Sunquick ගෙදර බොන බීම එක අපේ ලයිෆ් බෝයි දැන් ලයිෆ් බෝයි ඔලිව් වෙලා කැටයක් රුපියල් 53කට ඔකේ අයි අනේ කන්න මුකුත් නැද්දලු මොකද කියන්නේ කන්න මුකුත් නැද්ද කණ්ඩ කප මාව මෝඩය බෑනේදී අයි මොකද බීෆ් කෑව මගේ ඇඟේ පළු දානවා මොකද මමෝ මොකද 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 මේ? ඈ? උයන්ට කියපුවා මරා ගන්න හදනවා. උයන් කියන්නේ මෝටර කට් ඉන්නවා. උදාකන්ද මේ කවුරුද ගත්තේ? ඔන්න ඉතින් බලපන්කෝ. මම මේ පාරට ගිහිල්ලා එන්න කියලා ගියා. මම තාත්තා නෙමෙයි යන්නේ කියන්නේ. ආ, ඒකද මට කියන්නේ. නැත්තම් ඉතින් ඔයත් එකයි අයියත් එකයි. ආ, මොකද මොකද මට බය ඉන්නේ. හ්ම්? නෑ, මෙයා කියනවා අපි මඩුව යන්න උදව් කරන්න නෑලු. නෑ, මම මේ මොකද්ද? මේ කෙල්ල කියලා කතාවෙත් ඇත්තක් තියෙනවා. හරි හරි මේ තාත්තා යන්න ගැතුලට මම මේක විසඳන්නම්. නංගි. මේ පුතේ. කියලද? මේ අර දසුන් සින්දු කියන තරංගේ ඔව්. මේ එක බලන්න මට යන්න පුළුවන්ද? අපෝයි යමු තාත්තේ. අපි ඊළඟ රවුන්ඩ් එකේදී යමු. ආ දැන් කියපන් බලන්න. ම කියනවා කියනවා දැන් කියන්න. මේ උඹ කටවන් හිටපන්. ඕන්නේ නැද්ද යන්නේ. නැහැ මම මේ කිව්වේ ඉතින් මට යන්න උදව් කරන්න කවුරුත් නැහැනේ. දැන් අක්කා අවුරුදු ගාණක් කිව්වා. ඔහොම ලායෙන් ඇදුවද? අක්කට උදව් කරන්න ඉතින් මමයි තාත්තයි දෙන්නම හිටියානේ. ආ දැන් උදව් දෝනේ. ඔව්. මොනවද දැන් කරන්න ඕනේ? පොල් ගාන තියෙනවා. ඔය ඉතින් ගාමුකෝ පොඩි එකා ගින් ගාපන් පොල් බෑවා පොල් ඔව් ගාපන් ආ එතන දවා මොනවද කරන්නේ ඔබ පඬිද වෙන්නත් කියන දේ කරපන් ගානවා ඉතින් හරිනේ ඉතින් හරි හරි කපටියා අනේ අනේ අම්මේ. ඇයි? හරි කියලා නේ. ඇයි? ඇයි මං හපතල යනක මොනවද අර කියලා තියන්නේ? ඇයි මොකද මං කිව්වේ? ඇයි කියලා තියන්නේ? තනියම නයි යවන්න යනවනම් අපිත් යන් කියලා. ආ. ඕක කියලා මක්කේ. තරුණ ගෑනු ළමී තනියම හපතල යන්න. අයියෝ අම්ම තනියම නෙමෙයි නෙමෙයි යන්නේ. එහෙනම් අයියනේ මහිත යන්නේ. හරිෂෝ අයියම්මේ තරුණ කොල්ලෙක් එක්ක මේ තනියම හපුතල යන්න තනියම යනවා ඊට වඩා හොඳයිනේ මොනවාද අම්මේ නෑ 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 ඒක හරියන්නේ නෑ මං හිතුවා මේ තනියම යනවා කියලා නෑ අම්මි ඉතින් එයාව එක්කයි යන්න එපැයි එයාව කොහෙ හරි නවත්තන මම බංගලෝරේට නවතිනවා ස්මාර්ට් වෙනවා අනේ ඉතින් යමු එන ඉතින් තාත්තට කියලා තියෙන්නේ මං එන්න ඕනේ නැහැ කියලා. අයියෝ අමේ මං එහෙම කිව්වේ අම්මට හොඳට. මොකද මගේ හොඳ? අම්මට සීතල යම් සෙම ඇවිස්සෙනවා. අනිත් එක මේ ගෙදර වැඩ ඔක්කොමත් හිර වෙනවා. අනිත් එක තාත්තා කන්නේ කොහොමද මේ දවස් ටිකේ? මං ඒක එහෙම කිව්වේ.
නෑ. මට ඌව කිසි දෙයක් අදාළ නෑ. මාත් වෙනවා යන්න. හරි ඉතින් යමු. යම්. කවුද drive කරන්නේ? ඕනනම් driver ව ගෙන්න ගත්ත හැකි නැත්තම් මහි drive කරයි. එයත් යන්නේ අපිත් එක්කද? ඔව්. එයාට වාහනයක් නැද්ද? අනේ අම්මේ. ඇයි? මේ රුපියල් 30-40,000 පඩියකට වැඩ කරන ළමේකට වාහනයක් ගන්න සල්ලි තියෙනවද? නෑ මං හිතුවේ මේ යාළගේ ගෙදරවත් වාහනයක් නැද්ද කියලා. බයික් එකක් නම් ඇති මං හිතන්නේ. බයික් එක? මේ බයික් එකේ හපුතලේ යන්න? කිව්වොත් නම් ඇයි? මාත් ආසයි හැබැයි. මොකද? නෑ අම්මා මේ වාහන වල ගිහලා මට දැන් ඇති වෙලා තියෙන්නේ. බයික් එකේ හපුතලේ යන්න නැත්තම්. ඌට පිස්සු හැදිගෙන නෝද ළමයෝ? දැන් යාට එන්න එපා කියලාද කියන්නේ? ඕනේ මනම් එකයි යා. ඒකනේ අම්මා. අනේ මහේ හරි හොඳ ළමෙක් කන්නේ. හරි ඉතින් බලමුකෝ. පස්සඹ පොඩ්ඩ බලලේ ටික අදින ප්ලෑන් කරලා දාපන්. මේ ආලපාල මිනිස්සු අවුලක් නැති වෙන්නේ. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම අවුලක්. කෝ බඹලේ බෑන්ඩ් එකේ බලන්න. ඇයි? ඇයි තාම ගිනාවේ නැත්තේ? මේ මට නම් සැකයි හොඳේ. ඇයි? මට මේ ෂුවර් නෑ රන්ජන් අයියෝ. මට ෂුවර් නෑ. ඇයි? නැයිදී අපිටත් වඩා නැති ඌමනාවන්නේ මේ මනුස්සයාට තින්නේ අර සංගීත බඩු ටික ගැන. මට හිතෙන්නේ ගිය ඇතුළට දාගන්න විකුල්ලවත් කයිද දන්නේ නැයි ටික. අනේ පොලෝ මේ උඹ මගෙන් ආගන්න එපා. නෑ නෑ බර රන්ජන් නෑ මියුසික් වලට ආසයි ඒකයි. දැන් ඒ කියන්නේ මිනිහට සිං කරන්න පුළුවන්ද? පුළුවන්ද? මියුසික් වලට ආසොන් සින්දු කියනද මොඩියෝ? එහෙන මියුසික් වලට ආස නැති වුන් තමයි සින්දු කියන්නේ. දැන් ඇයි එහෙම කියන්නේ? දීයකෝ ඒක නෙවෙයි සින්දු කීකේ සින්දු කන්නේ. ඈ? අටෝ ඒක මේ පොඩක් ඉන්නකෝ දැන් ඕක මටද කිව්වේ උඹලා දෙන්න. අඩුද අපි උඹට කිව්වද මේ සින්දු කනවා කියලා? නෑ එනන් නිකන් නෝන්ඩියක් දාලා පාත් දාලා නිකන් මේ සම්දර්ශන දාන්නේ. විහිළුවට කිව්වේ. මේ මේක නෙමෙයි දැන් මට කියපම මොකද්ද අර දසුන්ගේ වැඩේට වෙන්නේ? රියස්ටාන්? ඔව්. දැන් ඒකට අපි යන්න ඕනද? නැත්තයි යකෝ. ආයි ඒ කියන්නේ අපි ස්ටේජ් එකේ නැගලා චියර් කරලා කෑ ගහලා එන සීන් නැත්. එහෙම මේ ස්ටේජ් නැග ගන්න නෑ යකෝ ගිය ගමම පිස්සුඹට. එහෙනම් දැන් තාම යන්නේ මල්ලි මුල් වටනේ. ඈ ඔය අන්තිම 48 වගේ ආපම තමයි ස්ටේජ් එකක් ගහලා එක නැග ගන්න. ඔව් බං මේ දැන් යන්න ඕනේ අපි. සමාරුන් නම් හැබැයි එනවා මුල් වටේ ඉඳලා බස් පුරවගෙන. අනේ පලයා. ඔව් උඹ ගැන රංජන් නැහැ සමාරුන් මුල් වටවල ඉඳලා ග්‍රාම සේවක ඉඳන් ගමේ ඉන්නුන් එක්කන් ඈ. මේ මේ එහෙනම් ඉතින් අපිත් යම්කෝ ඉතිසංගය යම්කෝ. අපි ගොයන්ද? අපිත් යම්කෝ ඉතින් මේ සූල්ලාගේ බෑන් එකේ තියෙනවනේ ඈ සෙට් එකත් එක්ක යම්කෝ ඉතින් ගිහිල්ලා පොඩ්ඩක් දස්සට අයියක් වෙමුකෝ ගිහිල්ලා. උඹ ඉතින් ආසම නැ යන් ඉතින්. මේ ෂුවර්ද? ඈ? යා යා. හැබැයි මේ බෑ අනම්ම නම් කියන්න බෑරි පස්සේ කට්ටියගෙන් අහලා අපි තීරණයක් ගමු. ආන්න දෙයක් නෑ උඹ ගියපන් කට්ටිය එනවා. බලමුකෝ. ඒක ඒ මාල්දර් ජගට් එක. ලෙදර් ජගට් එක. දැන් එක දරුවෙක් උඹලට ඕන විදියට හදාගත්තනේ. නේද සීමේ? දැන් ඔය තාත කවුරු ගැනද කියන්නේ? ලොකු පුතා. කෝ දැන් ඌ? දරුව හදන්නෙත් උඹලා. දරුව විනාශ කරගන්නෙත් උඹලා. නවලක්ස් සුවඳවත් සුසිනඳ සමකට මගේ විශ්වාසය ලක්ස්. දුව අම්මේ ඇයි මේ ඔයා මේ දැන් යන්නද මේ හදන්නේ? ඔව් ඇයි කවුද අර මිස්ටර් කවුද කෙනෙක් කෙනත් එනවද? අනේ අම්මා මිස්ටර් කෙකේව කියන්න එපා. කවුදනේ එයාට කෙකේව කිව්වේ? ඒ මගේ මිස් නීති. ඉතින් මට මොකද? අම්ම දන්නවද එයා ලොකු බිස්නස්මන් කෙනෙක්ගේ දුවෙක්? ඉතින් පුතේ ඔයත් ලොකු බිස්නස් කාරෙක්ගේ දුවෙක් තමයි.
අපොයෝ. ඇයි මොකද මං කියන්නේ බොරුද? ඇත්ත ඇත්ත. හැබැයි ඉතින් තාතගෙන රස්සාව තමා කටක් කරලා රෙද්දක් කනගෙන තැනකකින් කියන්න බැරි. ඇයි බැරි? බැරි. බැරි නිසානේ අම්මා මං ජොබ් එකකට යන්නේ. ඒකර මඩ පුළුවන් මගේ දේවල් කරගන්න මගේ සල්ලි වලින් කියලාවත් කියන්නේ. දැන් තමයි පුතේ ඔයාට තාත්තා කරන බිස්නස් උයි සල්ලි දෙකම නරක් කළා තියෙන්නේ. අනේ අම්මා මට මොකද්ද කරන්න කියන්නේ? කියන්නේ රස්සාවෙන් නතර වෙන්න කියලා. අනේ අම්මා මම වැරදි දෙයක් කරනව නෙමෙයිනේ. ඇයි උඹලා මේ දරුවට රස්සාවට යන්න දෙන්නේ නැත්තේ? තාත්තා දැන් තමයි මෙයාට මේ තාත්තා කරන රස්සාව වල බිස්නස් උයි නරක් කළා තියෙන්නේ. අම්මා අම්මා ඔව් ඉතින් ඒ දරුවා පොඩි කාලේ දැනගෙන හිටියේ නෑනේ උඹලා සල්ලි හම්බ කරපැහැටි. අම්මයි තාත්තයි දැනගන්න ඕන දරුවන්ට ගෞරවයක් ඇති වෙන විදිහට හරි හම්බ කරන්න. උඹලා කසීපු පෙරලා හොරාරක් වෙයි කුණලා සල්ලි හම්බ කරුවයි කියලා මේ දරුවා පලි නෑනේ. දැන්වත් ඒ දරුවට ඉඩ දීපල්ලා ගෞරවයක් ඇතුව කීයක් හරි හම්බ කරගන්න. තාත්තා තමයි මේ හැමදේටම උල්පන්දම් දෙන්නේ නේ. හරි දෙයක් නම් මං උල්පන්දම් දෙනවා තමයි. කොහොමද තාත්තා රසෙල කතා කරන්නේ? හ්ම්. අසෙල මට කතා කරලා මාව එල්ලන්නද? හරි හරි. මට තාත්තත් එක්ක ඔයිට වැඩිය හොඳට කතා කරන්න තේරෙන්නේ නේ. මම හිතෙන් කල්පනා කරේ දෙයියනේ මගේ දරුවන්ට මට කතා කරන්න විදියක් නැති එක ගැන නේ. අනේ පුළුවන්. උඹලට නෑ ඉතින්. උඹලගේ දරුවෝනේ. දැන් එක දරුවෙක් උඹලට ඕන විදියට හදාගත්තනේ. නේද සීවි? දැන් ඔය තාත්තා කවුරු ගැනද කියන්නේ? ලොකු පුතා කෝ දැඟු. උගේ කෙස් ගහක්වත් උඹලා ගාව තියෙනවද? දරුවෝ හදන්නෙත් උඹලා, දරුවෝ විනාශ කරගන්නෙත් උඹලා. සීයේ සීයට පින්. මට මේ පව් වැඩ වලින් ඈත් වෙලා ඉන්න උදව් කරනවට. තමන් කරන්නේ හරි වැඩක් නම් චූටි. අම්මා තාත්තා නෙවෙයි දෙයියන් වහන්සේ කිව්වත් ඒක අත්හරින්න එපා. හොඳ වැඩක් නම් බය වෙන්නම එපා. මං ඉන්නවනි ඔයත් එක්ක. මං ගිහින් එන්නම් සීයේ. එකතු වෙලා උයනවා. හැබැයි කෑමනම් හැමදාම ඉතුරු වෙනවා. එහෙම තමයි ඉතින් රහට උයන්නේ නැති වුණා. ආ මේ බානුක තාත්තයක්ක කියන දේවල්. ඇයි මං කියන්නේ බොරුද? දැන් මං උයපු දවස්වල කෑම ඉතුරු නාද? නෑනේ. ඒක නෙමෙයි අනේ ප්‍රශ්නේ. එහෙනම් ඔයද වෙනදා තරම් කෑම කන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඉතුරු වෙන්නේ. ඇයි යකෝ? දැන් මේ ගෙදර ඉතිරි පහදු සේරම බට්ටික් කෑවේ මමද මෙච්චර කල් එතකොට? ඒ මන්ද බලන්නකො තාත්තා මේකේ කියන කතා. තාත්තේ තාත්තා අපි කියන්නේ වහගෙන නෙවෙයි ඉන්නේ. අනේ මන්ද බං අම්මේ ඉන්නේ වෙනම කල්පනාවක. මට ඔය උඹලා කියන ඒවා මොකුත් තේරෙන්නේ නැහැ. මොකද තාත්තා වෙනම කල්පනාව? දැන් උඹලා අයියා මට පොරොන්දුනානේ මාව අර දසුන් සින්දු කියනවා බලන්න එක යනවා කියලා. අර තරංගේ ඩ්‍රීම් ස්ටාර්ට්. ඔව්. අනේ අනේ තාත්තේ මේ. ඇයි? ඕකට ඔය දසුන්ගේ අම්මා තාත්තාවත් යන්නේ නැහැ මං හිතන්නේ. ඒ ඉතින් ඒ උන්ගේ හැටි ඒ. මම මොනවා කරන්නද ඒකට? ඒ උන් කැමති නැතුව ඇති තමුන්ගේ පුතා තරංග වලට යනවට. එච්චර. තරංග වලට යනවට නෙමෙයි. ඒගොල්ලෝ කැමති නැත්නම් මියුසික් කරනවට. මියුසික් කරනවට නම් ඉතින් මාත් කැමති වුණේ නැහැ මුලදී. ආ එහෙනම් අර තාත්තා රත්තරන් බඩු ටිකක් තරන් ගිහින් මේ උගස් කරලා මල්ලිලාට මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් අරන් දුන්නේ? ඒක තමයි. ඒ ඉතින් මං කිව්වා කියලා මුන් අහනවද මං කියන දේ? මාත් ඉතින් වැල යන පැත්තට මැස්ස ගැහුවා.
කෝමින් කොහමරි තාත්තට ඕන වැඩේ වුණානේ. මොකද්ද? හැමෝම ඉතින් රස්සාවල් හොයාගත්තා. ඒත් ඉතින් අර පොලාගෙන තමයි මට දුක. පොලායගෙන මටත් දුකයි. බොබකට පොලාගෙන දුක් වෙන්නේ. මේ නැහැ ඉතින්. ඇයි තාත්තට දුක? මට දුක ඉතින් මේ පොලාගේ රස්සාව නැති නිසා. මටත් දුක ඒ නිසා තමයි. බොබකට දුක් වෙන්නේ පොලාගේ රස්සාව නැතුවද? ඉතින් පවුනේ තාත්තේ. තාත්තට පොගල හිතෙන්නේ නැද්ද? හිතෙනවා හිතෙනවා. බද්දක් හැදෙනවා හොඳ ගානට. මවයි මිසි යනවා හපුතලේ. ඒ මොකටද? ඒ ගාර්ඩන්ස් බලන්න. තනියමද? ඔය දින විතර? සමහර විට ඉති. මත් දෙන්න. ගයම දවසක ජීවිතේ තලි. ලීව ආයුෂ් කොහොඹ ෂැම්පෝ දිගු ගණති වරලසකට. මොකද මේ පැත්ත බල බලා කියවන්න කියලා? කියන්නේ කියන්නේ ෂාන් මේ මිස් අහනවනේ. මිස් මම තේ කරගෙන මේ පැත්තට ආවනේ. ඔව්. මෙන්න මට බැනගෙන බැනගෙන ගියා. ඒ මොකද? මේ එයාට කලින් තේක දීලා ඉන්නලු. මේ දැන් එහෙම කිව්වද? ඉන්නකෝ මං එන්නම් බලන්න. මේ මිස් මේ දැවක මම කිව්වා කියලා නම් එහෙම කියන්න එපා. ෂාන් අංකු. ගියා මල්ගෙන් ගේමක් ඉල්ලන්න. හරි ලොකුයිනේ. මොකද්ද? මිස් කරන වැඩ. කාටද? ඔය කාට කාට? මොකද hina වෙන්නේ? මේ මට කියන්න අමතකුණා. මවයි මිස් යනවා හපුතලේ. ඒ මොකටද? ඒ ගාර්ඩන්ස් බලන්න. තනියමද? ඔය දින විතර? සමහර විට ඉති. මත් දෙන්න. මෙන්න. ඇයි? ඔයාලා එන්න පුළුවන්ද? ඇයි බැරි? ගෙදරින් එන්න දෙයිද? මම කියනවා මිස්ගේ වැඩකට යනවා කියලා. පාපා මී පා මිස්ගෙන් අහලා ඉන්න. අනිත් ඉතින් මිස්ගෙන් අහන්නකෝ. මං කොහොමද එහෙම අහන්නේ? ඇයි බැරිද? අනේ දෙයනේ. මේ මං කොහොමද මිස්ගෙන් අහන්නේ මේ අසනෙ එක්ක යමුද කියලා? ඇයි බැරිද? එහෙම හරි නෑනේ. ඇයි කියලා ඇහුවොත්? ඉතින් ඇයි කියලා කියන්න ඕන. මොකද්ද හේතුව කියලා ඇහුවොත්? හරි ඕනේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within Dan Bio TV නරඹන්න. එක හරි happening never claw god fresh start fresh shaking forward wind මාළොකු ඒජි ඔෆිස රජයේ සේවකේ අරක මේක අන්තිමට සතේ අතර මොකද බලතෝ කියන්නේ මේ පැත්තෙන් මිස් අපිට චතුර්පුතා බලන්න පුළුවන්ද? කවුද? ඊයේ ඇක්සිඩන්ට් වෙලා ගිනාවේ. ඇතුලේ කට්ටියක් ඉන්නවා. ගියාම යන්න. ඒ
ඉක්මනට බලන්න පුළුවන්න. පුතේ ඔය කොහෙද දැන්? මේ ඔෆිස් එකෙන් පිටත් වෙන්න යන්නේ. අනේ පුතේ මේක අපව වැඩ කරන්න නැතුව ගියානේ. එහෙමද? මං එන්නම් කොයි පැත්තෙන්? හා. චතුර එන්නම් කිව්වා. ආ. අද ස්පෙෂල්ද? අනේ අර කොල්ල එන්නේ දැන් බඩගින්නේනේ. පුතා බලවෙන්නද? ඔව්. කවදවත් නැතුව අද ෆෝන් එකත් ඔෆ්. මොකක් හරි කරදරයක්ද දන්නේ. මගේ හිතත් කිව්වා. ඉස්සරහින් වමට. මිස්ටර් ජයතිලකද? චතුර් පුතා. චතුර්ද නෑ සර්. මම බලන්න. දැන් ප්‍රශ්නයක් නෑ. ඊයේ ප්ලග් එක ගලවලා ගැහුවට පස්සේ ඒක හරි ගියා. ආවේ කේ මං චෙක් කරලම යන්න. ඇයි චතුර් පුතා නාවි? චතුර්ටිගේ කරදරයක් වෙලා සර්. ටිකක් අමාරුයි. චතුර පුතා, අපි වෙනුවෙන් කොච්චර දේවල් කරලා තියෙනවද? අපි කතා කළොත් වෙලාවක් අවේලාවක් නැහැ. රූන් ගාලා එතන. ඔය බොවත් එක්කලාද? ආ, හාමුදුරු. හාමුදුරුනේ අපි පුතෙකුට ඉක්මන් සුවේ වෙනුවෙන් ආශිර්වාදයක්. පිරිතේ බලේ බොහොමයි. භවතු සබ්බ මංගලං ගාතාව කියලා මේක දකුණු අතේ ගැට ගහන්න මහත්තයා. ගාතාව නම් දන්නේ නැහැ. අපි බුද්ධාගමේ නෙවෙයි. එහෙනම් ඔය සද්ගුණවත් සිතින් ඉක්මන් සුවේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළා නම් හොඳටම ඇති. හොඳයි. එන්න. මිස්ටර් ජයතිලක? වැඩේ හරි නේද? පුතේ. ඇයි මෙච්චර කරදර වුනේ? මොන කරදරයක්ද පුතේ? ඉක්මනට සනීප වෙන්න පුතේ. ජේසු පීටයි. මේ ලෙඩාගේ නෑදෑයෙක් නෙමෙයිද? සමහර නෑදෑකම් ඇති වෙන්නේ ලේවලිම නෙවෙයි මිස්. අපි ඉන්නම් මිස්. හදවත් වලින් පොහොසත්. ලංකාවේ අපේම මනුෂ්‍යත්වයේ සත්‍ය කතාවක සටහන.